ජනාධිපතිතුමා රාජ්‍ය මන්ත්‍රීකම් ලබා දුන්නා. නෑ ඉතින් අපි කිව්වේ කලින් හිටපු රාජ්‍ය මන්ත්‍රීවරුන්ට එම රාජ්‍ය මන්ත්‍රීකම් ටික දෙන්න කියලා. ඉතින් ඒ කට්ටියට එහෙම දීලා තියුණා. නාම රාජපක්ෂ මහතා හිටපු රාජ්‍ය මන්ත්‍රීවරයෙක් නෙමෙයිනේ. ඒක ඉතින් ජනාධිපතිවරයා තීරණය කරන්න ඕනේ. ඒක ජනාධිපතිවරයා කාර්ය. අපි පක්ෂයක් හැටියට ඉතා ශක්තිමත් ඉදිරියට යනවා. ඒක ජනාධිපතිවරයා තීරණය කරන දෙයක්. අපිට ඒක කියන්න බෑ. නෑ අපි හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා අපි පක්ෂයක් හැටියට ඉල්ලලා තියෙනවා. එහෙනම් අපි හිතනවා ජනාධිපතිතුමා අපේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වයි කියලා. හිටපු සියලු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට අපි ඉල්ලලත් කියනවා ඒ නෑ ඒක තීරණය කරන්න ඕනේ ජනාධිපතිවරයා. අපි පක්ෂය හැටියට ඉල්ලීම කරලා තියෙනවා. ඔව් නෑ සෑම විටම ජනාධිපතිවරේ පත් කරන්නේ පක්ෂය මැදිහත් වෙලානේ. දැන් අපි ගෝඨාභය ජනාධිපතිතුමාත් පත් කරේ පක්ෂේ තමයි. හැබැයි අපි ගෝඨාභය ජනාධිපතිතුමාට කියන්න ගියේ නෑනේ මොකද්ද කරන්න ඕනි කියලා. ඒ වගේ මේ ජනාධිපතිටත් ඒ එතුමාගේ ජනාධිපතිවරයෙක් හැටියට සාධීනව කටයුතු කිරීමේ ඒ හැකියාව තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් පන්ති දූරයක් ලැබෙන්න යනවා කියන්නේ නැත්තද? මම නම් එහෙම දෙයක් ගැන දැනුවත් නැහැ. මන් දන්න තරමට නම් මේ ගෝඨාභය ජනාධිපතිතුමා දේශපාලන පිවිසීමේ එහෙම කිසිම අදහසක නැහැ. පක්ෂ මහලේකම්තුමා ඒ කියන ඔබතුමා දැනගන්න නෑ මම දැනුවත් දන්න තරමට එතුමා දේශපාලන පැමිණීමේ බලාපොරොත්තුකින් නෙමෙයි ඉන්නේ. ඔව් මං එතුමා මුණ ගැහුණා. එතුමා මට කිසිම විදිහකින් ඇඟෙව්වේ නෑ එතුමාට දේශපාලනට එන්න අවශ්‍යතාවයක් තියෙනවා. නෑ ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් අහන්න ඕනේ නැනේ ජනාධිපති කමක් කරපු මිනිස් කෙනෙක්ගෙන් මං අහන්න ඕනද මේ පාර්ලිමේන්තුවට එන්න ඕනද කියලා. නෑ අපි මේ දවස්වල දිගටම අපේ පක්ෂ වැඩසටහන් කරගෙන යනවා. ජනතාව පිළිගන්නේ නැත්තම් ජනතාවට අවස්ථාවක් තියෙනවා ඊළඟ ඡන්දෙදී ඔවුන්ව ගෙදර යවලා අලුත් කොටසක් ගේන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයත් ප්‍රජාතන්ත්‍රවාදී රටක කටයුතු කරන ආකාරයත් ඒකයි. ඉතින් ඔවුන්ට එකඟ නැත්තම් පුළුවන් ජනාධිපති ජනතාවට පුළුවන් ඊළඟ වතාවේ අලුත් කොටසක් ගේන්න. නෑ මං හිතන්නේ හුඟක් බොහෝ ඒ රාජ්‍ය ඇමතිවරු ඒ හුඟක් වරප්‍රසාද අතෑරලා තමයි ඔය කටයුතු කරන්නේත්. ඒ වගේම ඉතින් මේ මෙහෙමයි හොඳ දෙයක් ගන්න නම් යම්කිසි ආයෝජනයක් කරන්න වෙනවා. ඉතින් අපිට මේ රටේ කන්න නැහැ බොන්න නැහැ කියලා රට නිකම්ම තියාගෙන හිටියොත් කන්න බොන්න ඉබේ පහළ වෙන්නේ නැහනේ. ඒකට දක්ෂ පිරිසක් යොදවලා මේ රට නැවත ඉදිරියට ගන්න අවශ්‍ය කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒ කටයුත්ත අනිවාර්යෙන් ඕනම රටක කරන්න සිදුවෙන ආයෝජනයක්. බොහොම සතුටුයි.